මේ දේශපාලන පක්ෂවලට දේශපාලනය කරන බොහෝ අයට වර්ධින එක තමයි මේ අනිත් අයගේ ප්‍රශ්න හොයනවා. හැබැයි රටේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැහැ. මේ හැම කෙනාම කතා කරන්නේ තමන්ගේ දේශපාලන පක්ෂ පැවැත්ම මිසක් රටේ වර්තමානයේ ඇති වෙලා තියෙන අර්බුදයේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්න විසඳුමක් දෙන්න නෙවෙයි. අපි දැක්ක පහුගිය කාලේ එන්නත් සම්බන්ධයෙන් විපක්ෂයේ පුසමන් මම නම් කියන්නේ නැහැ. හැබැයි විපක්ෂයේ පු විපක්ෂ නායකතුමාගේ පටන් ගත්තම හැම කෙනාම කිව්වා මේ මිනිස්සු මරා ගන්න හදන්නේ ගෝඨාභය රාජපක්ෂ එන්නත් ටික ගේන්න කියලා. එතකොට අපි කිව්වා ආර්ථිකයේ යම් කිසි බලපෑමක් එනවා රට ලොක්ඩවුන් කරොත්. හැබැයි එන්නත් අපි ගේනවා. හැබැයි අපි ගිනාලා එන්නත් කරේ දුන්නා රට ලොක්ඩවුන් කරා ආර්ථික වශයෙන් බලපෑමක් ආවා. එදා ඉඳන් කිව්වා IMF යන්න කියලා. කෑ ගැහුවා. ඇඬුවා පාර්ලිමේන්තුවේ. හැබැයි අද කියනවා IMF එකේ කොන්දේසි ටික දැක්කම පුටුවෙන් ඇදන් හැල්ලුවලු. ඉතින් පුටුවෙන් ඇදන් හැලෙන්න කලින් දැනගත්තේ නැද්ද IMF එක මේ වැඩි කොන්දේසි දෙනවා කියලා. මොකද එයා ආර්ථික විශේෂඥයෝ කියලානේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ හින්දා මේ එක එක්කෙනාගේ දේශපාලනික වශයෙන් තියෙන න්‍යායන් පැත්තක තියලා මේ වෙලාවේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න සහ මේ අපි වැටලා තියෙන අර්බුදයෙන් ගොඩ නැගෙන්න. මේක එක එක්කෙනාට ඇඟිල්ල දික් කරා කියලා මේ අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේ අර්බුදයෙන් ගොඩ එන්න අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ.